ඒ තමයි ජනාධිපති වරයාට විරුද්ධව ලංකාව තුළ අර තියෙන දෙවන්ත විරෝධය මිනිස්සු දාස් ගානකින් ගිහිල්ලා විරෝධී එළිදැයි එළියට ගෙනල්ලා ජනාධිපති වරයාට දෙවන්ත විරෝධයක් එල්ල කරා ලංකාවේ ඉතිහාසය තුළ ඔය විදිහට මිනිස්සු ජනාධිපති වරේක්ව විවේචනය කරේ නැහැ ලංකාවේ ඉතිහාසය තුළ කවදාවත් කිසිම ජනාධිපතිවරේ ඔය තත්ත්වෙට පත්ුනේ නැහැ විවේචනය කරේ නැහැ නෙමෙයි විවේචනය කළ යුතු තැනකදී විවේචනය කරා මිනිස්සු ජනාධිපතිවරේ ඔය තැනට පත් වෙන්නේ හිටියේ නැහැ ඒ වෙන්න කලින් ජනාධිපතිවරු තමන්ගේ අතින් තියෙන අඩුපාඩු නිවැරදි කරගත්තා හැබැයි ඒකට දෙයක් කියන්න තියෙනවා මේ ජනාධිපතිවරයා නම් කිසිසේත්ම තමන්ගේ අඩුපාඩු නිවැරදි කරගන්න ලෑස්ති වෙන මිනිස්සෙක් නෙමෙයි තමන්ගේ අතින් වෙන අඩුපාඩු මෙච්චර දෙයක් වෙලා තවත් කතා කරන්නේ තාමත් තමන් හරි මිනිස්සු වැරදි කියන තැනින්ද අහන්න මේ රටේ මොකද්ද මේ වෙලා තියෙන්නේ සමහරු කියනවා මිනිස්සු තව ටිකක් ඉවසන්න ඕන ජනාධිපතිවරයාට එහෙම කතා කරපු වැරදි මට මේගොල්ලොන්ට කියන්න තියෙන එකම එක උත්තරයයි මෙතන මේ කතාව චුට්ටක් අහන්න අහලා බලලා මේ කතාව චුට්ටක් අහලා එහෙම හිතන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ කතාව චුට්ටක් අහන්න අහලා තීරණය කරන්න තමන් හරිද වැරදිද කියලා මේ ලෝකේ ඇතිවෙච්ච ඉකොනොමික් ප්‍රශ්නයක් නෙමෙයි මේක අපි හදාගත්තේ අපේම නිර්මාණයක් අපිමයි මේ වැඩේ කරේ අපේ සංචිත නැති හින්දා මේ ප්‍රශ්නේ තියෙන්නේ ලෝකෙටම ණය වෙලා ලෝකෙන් සල්ලි අරගෙන ඩොලර් අරගෙන ලංකාවේ සමස්ත වත්කම් තොගය වගකීම් තොගය ඩොලර් බිලියන 13යි කෝ ඉතුරු 11 ඩොලර් බිලියන 13යි කෝ ඉතුරු 11 ඩොලර් බිලියන 11 කෝ ඒකට වෙච්ච දෙයක් නෑ ඉතින් මේ හින්දා තමයි අපි ලෝකෙට ණය වෙලා අපිට අද තෙල් ටික ගේන්න සල්ලි නැත්තේ අද අපිට බෙහෙත් පෙත්ත ගේන්න සල්ලි නැත්තේ අද අපිට ඇඳුම් ටික ගේන්න ඇඳුමක් හෝ මොනවා හරි දෙයක් අපි ගේන අත්‍යවශ්‍ය වඩු මොනවා හරි දේවල් හාල්කොල් ගේනවා නම් ඒවා හරි බෙහෙත් ටික ගේන්න සල්ලි නැත්තේ පරිප්පු ටික ගේන්න සල්ලි නැත්තේ ලූණු ටික ගේන්න සල්ලි නැත්තේ මිනිස්සුන්ට අවශ්‍ය එදා වෙල ගෑස් ටික ගේන්න සල්ලි නැත්තේ මේක මේ ප්‍රශ්නේ නිර්මාණය වුණේ ඔය කියන හේතු වින්දා වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 2ක් වෙනකොට වගකීම් ප්‍රමාණය ඩොලර් බිලියන 13ක් උඩ කොහොමද ඩොලර් බිලියනයක් දෙකක් ඉහෙට මෙහෙට වුණාට කමන්නේ හැබැයි 13ක් 2019 මේ ආණ්ඩුව පත් වෙනකොට ලංකාවේ හාල් කිලෝ එක මිල කීයද හාල් කිලෝ එක මිල රුපියල් 78ක් 80ක් වගේ ගානක තමයි ගියේ 78ක් 80ක් අද වෙනකොට හාල් කිලෝ එක මිල කීයද මම මේ සාමාන්‍ය ගෙදරක පාවිච්චි කරන හාල් කිලෝ එක මිල කියන්නේ 2022 වෙනකොට ගත වෙලා තියෙන අවුරුදු 3ක් වගේ කෙටි කාලයක් මේ කාලය තුළදී හාල් කිලෝ එක මිල රුපියල් 200ට ගිහිල්ලා තියෙනවා රුපියල් 200යි 195යි 200යි සාමාන්‍ය අර කැකුළු හාල් කියලා කියන්නේ අන්නේ හාල් කිලෝ එක මිල සිමෙන්ති කොට්ටයක් පහුගිය ආණ්ඩුව යනකොට 780යි අද වෙනකොට 2350යි ඩීසල් ලීටරයක් රුපියල් 98යි පහුගිය ආණ්ඩුව යනකොට මේ ආණ්ඩුව අරගත්තට පස්සේ 250යි ඩීසල් ලීටරයක් පෙට්‍රල් 130යි පෞගිය ආණ්ඩුව යනකොට හැබැයි මේ ආණ්ඩුව යනකොට 332යි මේ ආණ්ඩුව තාම ඉන්නවා ගිහිල්ලා නැහැ 332යි පරිප්පු පෞගිය ආණ්ඩුව යනකොට 120යි පරිප්පු කිලෝ එක අද පරිප්පු කිලෝ එක 450යි පෞගිය ආණ්ඩුව යනකොට ලූණු කිලෝ එක රුපියල් 80යි පහුගිය ආණ්ඩුව යනකොට හැබැයි දැන් ලුණු කිලෝ එක 320යි ලුණු කිලෝ එක 320යි මිනිස්සුන්ගේ වැටුප පොදම කතාව මේක වැටුප පහුගිය ආණ්ඩුව යනකොට රුපියල් 35000යි
දැන් 35000යි. 35000යි මේක වෙනස් වෙලා නැහැ. බස් ගාස්තුවේ ඉඳලා ත්‍රිවිල් එකේ ඉඳලා පෙට්‍රල් බෝතලේ ඉඳලා හාල් ටිකේ ඉඳලා පොල් ටිකේ ඉඳලා හැම දෙෙම ගණන් ගිහිල්ලා 100ට 300කින් 400කින් ගණන් ගිහිල්ලා සමහර ඒවා 100ට 2000කින් විතර ගණන් ගිහිල්ලා දැන් සිමෙන්ති කොට එක ගත්තොත් එහෙම 80 දෙවිච් එක 1380 දක්වා වැඩි වෙලා 100ට 300කින් විතර වැඩි වෙලා හරි ඒ වගේ අතිවිශාල ප්‍රමාණකින් වැඩි වෙලා හැබැයි මිනිස්සු වැටුප තාම වැඩි වෙලා නැහැ ඉතින් මේක ප්‍රශ්නයක් නොවෙනවා නම් ආණ්ඩුවට මිනිස්සු කොහොමද මේක කියන්නේ ආණ්ඩුව මේක දකින්න නැත්තම් මිනිස්සුන්ට කියන්න තියෙන එකම දේ තමයි පාරට බහැලා කොයි විදිහට උද්ඝෝෂණයක් කරන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මොකද මේ පාලකයන්ට රටවල් දෙන්නේ තමන්ගේ සින්නක් කර දීපල නෙමෙයි මේවා අතීතයේ යම් සිදුවීමක් නිසා මිනිස්සුන්ගේ අතින් වරදක් වෙලා මිනිස්සු ඡන්දෙ දෙන්න ඇති විශ්වාස කරලා මොනවා හරි ඇති වෙච්ච තත්ත්වයන් සහ ඒවට විවිධ ප්‍රචාරණයක් ලබා දීම තුළ මිනිස්සු රැවටිලා දෙන්නේ නැති. හැබැයි මිනිස්සුන්ට අයිතියක් තියෙනවා තමන් බලාපොරොත්තු වෙච්ච දේවල් වෙලා නැත්තම් ඒ පාලකයෝ පන්නලා දාන එකත් මිනිස්සුන්ගේ අයිතියක්. පාලකයෝ කියලා කියන්නේ මේ හැමදාටම රටක් බාරගත්තේ මිනිස්සු නෙමෙයි. මේගොල්ලෝගේ දීපලක් නෙමෙයි මේවා. මේවා අයිති මිනිස්සුන්ට. රටේ ඉන්න හැම මීහටම අයිති. පාලකයෝත් රටේ මිනිස්සෙක් නම් ඔවුන්ටත් අයිති. අනිත් මිනිස්සුන්ටත් අයිති. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. එහෙනම් මේ මිනිස්සුන්ගේ අයිතිය කාටවත් උදුර ගන්න බෑ ඒ මිනිස්සු කියනවා නම් අපිට ජීවත් වෙන්න බෑ ඔයාලා මේ කරන විදිහට අපිට වෙන පාලකයෝ ටිකක් ඕනි එහෙනම් ඉතින් යන්න ඕනි එච්චරයි තමන් දැනගන්න ඕනි යන්න මිනිස්සු පා කියලා කියනවා නම් ප්‍රතික්ෂේප කරනවා නේ ජනමත විචාරණයක් තිබ්බා මිනිස්සු කැමති නෑ කියලා දන්නවනේ ගියා යන්න පාලනය අතහැරලා දෙමු කාටවත් ප්‍රශ්නයක් නෑ පොදු දේපල හානි වෙන්නෙත් නෑ මිනිස්සුන්ට ගහන්නෙත් නෑ මැරෙන්නෙත් නෑ ලී වැගිරෙන්නෙත් නෑ ප්‍රශ්නේ ඉවරයි සියලුම දේවල් සම්පූර්ණ කරගන්න පුළුවන් මිනිසුන්ට ඕනි පාලකෙක්පත් කරගන්න පුළුවන් ඒක තමයි රටක වෙන්න ඕනි ශිෂ්ට සම්පන්න රටක් මේක හැබැයි ශිෂ්ට සම්පන්න නෑ ප්‍රෞඩ ඉතිහාසයක් ගැන මොන බයිලා ගෙනුවත් මේක ඉන්නේ එකෙක්ව ශිෂ්ට සම්පන්න භාවයක් නෑ තව දෙයක් දැන් රටේ බැංකු පද්ධතියේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ බැංකු පද්ධතිය වැටුනොත් මේ මේවා රටේ ඉන්න පාලකෝ හරිනේ මෝඩයෝපත් කරලා බලාපොරොත්තු වෙන්න බෑනේ හොඳ දේවල් කරයි කියලා පට්ට මෝඩයෝනි පත් කරලා තියෙන්නේ බැංකු පද්ධතිය දැන් කඩාවැටේ නොන්න මෙන්න තියෙන්නේ. අද බැංකු බැංකු වල ඉන්න නිලධාරීන් හන්දියක් ගන්න රත්තරන් බඩු එකතු කරනවා. උගසර තියෙන රත්තරන් බඩු එකතු කරනවා. ජංගම රත දාගෙන. වාහන වලින් ගිහිල්ලා ගෙවල් වලින් මිනිස්සුන්ගේ දැන් ප්‍රශ්න මිනිස්සුන්ට ප්‍රශ්නනේ මිනිස්සුන්ට සල්ලි නැහැ මිනිස්සුන්ට සල්ලි නැති හින්දා මිනිස්සු රත්තරන් බඩු ගස් තියෙනවා. රත්තරන් බඩු ගස් දැන් හින්දා බැංකු වල ප්‍රමුඛම කාර්ය වෙලා තියෙන්නේ රත්තරන් බඩු එකතු කරන්නේ. මේ රත්තරන් එකතු කරගෙන බැංකු දුවන්න බෑ. ඒක තේරුම් ගන්න ඕනේ. බැංකු පද්ධතිය වැටුනොත් එහෙම වැටුනම තමයි ආයි බැංකු පද්ධතිය හදාගන්න මේ අතීතයේ තියෙන ඔහොම සිදුවීමක්. ඒ තමයි ඔය මුදල් භාවිතයේ මුල් කාලේ. මුදල් භාවිතයේ මුල් කාලේදී මේ රංකරුවෝ ඉන්නවනේ. රංකරුවෝ ගාව රත්තරන් ගිහින් තියලා ඔවුන්ගෙන් ඉල්ල ගන්නවා සහතිකයක්. සහතිකයක් තියෙනවා මගේ රත්තරන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් මේ බුද්ධලයා ගාව තියෙනවා. මේ පොලේ ගෙනත් දෙන මනුස්සයට මම රත්තරන් දෙනවා කියලා. රත්තරන් දෙනවා කියලා. ඊට පස්සේ ඔය සිද්ධිය පෞකාලීනව ඇදිලා ගිහිල්ලා රන්කරුවෝ තමන් ගාව තියෙන රත්තරන් වලටත් වඩා වැඩි ප්‍රමාණයක් මුදල් අර සහතික පත්‍ර නිකුත් කරලා පොරොන්දු පත්‍ර නිකුත් කරලා පොරොන්දු නෝට්ටු නිකුත් කරලා අවසානයේදී මිනිස්සු රත්තරන් ඉල්ලනකොට රත්තරන් නැති වෙලා සම්පූර්ණ රන්කරුවෝ ගාව දෙවිච්ච මේ මුදල් ක්‍රමේ නැත්තරම නැති වෙලා ගියා. ඊට පස්සේ තමයි ওই ශිෂ්ට සම්පන්නව බැංකු ක්‍රමය ආවේ. මේ ශිෂ්ට සම්පන්න බැංකු ක්‍රමය හිතානින්ද වැටෙන්න පුළුවන් මිනිසු ගිහිල්ලා ඉල්ලුවොත් එහෙම තමන්ගේ සල්ලි මාර ප්‍රශ්නෙකට මුහුණ දෙන්නේ. බැංකු වල එහෙම සල්ලි නැහැ. ඔය කියන තරම්. බැංකු තමන්ගේ සල්ලි ආයෝජනය කරලා තියෙන්නේ. අපි රුපියල් 100ක් තැන්පත් කරොත් 10ක් තියාගෙන ඉතිරි 90 ආයෝජනය කරනවා. ඒගොල්ලෝ එක එක තැන් වල දාලා තියෙන ඒවා අපි ඉල්ලන සැනින් දෙන්න බෑ. පහුගිය කාලේ මාර්ග ප්‍රචාරණයක් ගියා බැංකුවක් කඩන් වැටෙන්න යන්නේ කියලා. ඕක ඇවිලිලා ගියා නම් සමස්ත බැංකු පද්ධතියම මිනිස්සු ඉල්ල සල්ලි ඉල්ලනවා. සල්ලි ඉල්ලුවොත් බැංකු පද්ධතිය ඉවරයි. ආයි බැංකු හැදෙන්නෙත් නැහැ. බැංකු පද්ධතියක් නැති වුණාම මේ ආර්ථිකය හදන්නත් බැහැ. බැංකු හැදෙන්න බැංකු ගැන විශ්වාසයක් තියෙන්නෙත් නැහැ.